දෙමෙන් සමගින් විසුරි නැවත පැමිණීම වලක්වයි දැන්මට හංගන්න දෙයක් නැහැ ලොක්ඩවුන් කියන එක ඉතාමත් පහසුයි නමුත් හිදී ඔබ දන්නවා අපේ ලංකාවේ ජනතාව විශාල ප්‍රමාණයක් මාර්තු මාසෙත් ඔය අප්‍රේල් මාසෙත් ඒ දමතරේ මැයි මාසය අතර කාල පරාසය තුල මේ ආකාරයෙන් ලොක්ඩවුන් එකකට ගියන් පස්සේ ජීවන රාලිය අරගෙන යන්න කැටිට රටේ රැකියා අහිමි වෙච්ච කට්ටිය ව්‍යාපාරවල අහිමි වෙච්ච දේවල් ඒ ආදි වශයෙන් විශාල අපිට නැති වුණා. ඉතින් මේක එකපාරටම ආපු ගමන් ලොක්ඩවුන් එකක් කිරීම නෙමෙයි ක්‍රමවේදයේ විරුද්ධේ අපි මේ ආශ්‍රිතයන් ඒ වගේම මේද සම්බන්ධ විය හැකි අලුත් සිරුම හැකි පවණි වොන්න ස්වාගෙන ඒ අනුව යම් කිසි ක්‍රමවේදයකට කටයුතු කිරීම. ඉතින් අනුව තමයි ඔබ දන්නවා ක්‍රමවේදයක් තිබ්බා. මේ පළවෙනි කාන්තාව වාර්තා වූ වහාම අපි ප්‍රථමයෙන්ම පොලිස් බල ප්‍රදේශ දෙකකට ඇදිරි නීතිය දෙව්වා. ඊට පස්සේ වේයා ගොඩක් එක්ක දියුල පිටිය අපි මේ සම්බන්ධයෙන් විශේෂයෙන් කිව යුතු කාරණේ තමයි මේ ආයතනයේ 1400ක ප්‍රමාණයක් සේවනය යුතු වෙනවා. අනුයුක්ත වෙච්ච කට්ටිය තව 400ක් පමණ සිටිති. ඉතින් මේ අයවලුන්ගෙන් 495ක් හැරුණු කොටගෙන අනිත් සියලු දෙනාම සිටින්නේ ඔය කියපු පොලිස් බල ප්‍රදේශයේ තුල. එතකොට මේ ඉතුරු 495 ලංකාවේ විවිධ ප්‍රදේශවල ලිපිනයන් සඳහන් අයවලු. එතකොට අපි මේ කට්ටිය මේ තත්ත්වයේ යටතේ සේවය දැත්ත මේ අවස්ථාවේදී නවත්තලා තියෙනවා ඒ කර්මාන්ත ශාලාවේ. එම මේ බල ප්‍රදේශවලින් පිටත්ව ගිහිල්ලා හිටපු විවිධ ප්‍රදේශවලට ගියපු සියලුම අයවලුන් අපි ඊයේ දිනේදීම හඳුනාගෙන ඊයේ රාත්‍රියේ සිට මේ වන විටත් අපි මේ වනට 125කට වැඩි සංඛ්‍යාවක් යුද හමුදාවේ නිරෝධාන කිරීම සඳහා මධ්‍යස්ථානයක් වෙත රැගෙනීමට කටයුතු කරමින් සිටිනවා. ඇත්තට මේ ආයතනයේ විසින් හෝටල්යක්ම රැගෙන ඔවුන්ගේ ඒ සේවක සේවිකාවන් පහසු ආකාරයෙන් තියන්න කියලා නිරෝධායනයට ලබා දීලා තිබෙනවා. ඒ අනුව මේ කට්ටිය උදෑසන මේ මම ඔබට කතා කරන අවස්ථාවේදී ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කරලා තිබෙනවා. තවත් ඉතුරු සුළුම සංඛ්‍යාවන් අපි නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙනීමට කටයුතු කරන ලබනවා. ඉතුරු අර බහුතරයේ ඉන්නේ මේ කියන ප්‍රදේශෙට. ඒක හින්දා තමයි තවම මේ තත්ත්වයකට අපි ගිහිල්ලා නැත්තේ. මේක ඉතාමත් පහසුවෙන් වුණනම් ක්‍රීමර නමුත් ඒක නෙමේ රට ඉදිරියට යන අතර මේකත් කොහොම හරි පාලනය කරගෙන යන ආකාරයක් තමයි මේ වෙලෙට අපි කතා කරගෙන තිබෙන්නේ. සාධිතයන් වාර්තා වුණේ ඊයේ කාන්තාව දෙදෙනෙක් කුරුණෑගල රෝහල් පැතුලක් දෙලා එතනදී මේ තත්ත්වය දුන්නා. මොන්රාගලින් එක්කෙනෙක් වුණා. යාපනයේ පුංකුඩුති ප්‍රදේශයෙන් ඒ ආකාරයට වාර්තා වුණා. නමුත් මේ ලිපිනයන් ගත්තොත් මේකට අම්පාර අනුරාධපුර බදුල්ල ගම්පහ හම්බන්තොට යාපනයේ කෑගල්ල කුරුණෑගල මාතලේ මාතර මොන්රාගල නුවරඑළිය පොළොන්නරුව උත්තරන් සහ වෞනියා ප්‍රදේශවලට හා සම්බන්ධයි. දැන් මේ 101 දෙනාව බැලුවත් අපි 101 දෙනාගේ මේ වන විට පවුල්වල අයවලුන් 150කට ආසන්න සංඛ්‍යාවක් මේ කතා කරන මොහොත වෙනකොටත් අපි නිරෝධායනයට ලක් කළා ඉවරයි හමුදාව තුළ. එතකොට ඉතුරු අයවලුන්ගේ සුළු සංඛ්‍යාවක් ඉන්නවා නම් ඒක අදුදෑසන ගන්නවා. නමුත් මෙහි වැදගත්ම කාරණේ මේ පිටපලාතුල සිටියත් මේ කොයි දාසාදින වූ අයවලුන්ගේ පවුල් මේ සේවක සේවිකාවන් පසුගිය සති තුන තුලදී නැත්නම් මේ මාසයක් වෙන කාලයක් තුලදී මේ නිවෙස් වලට ගිහිල්ලා නැහැ. ඉතින් ඔවුන්ගේ විද්‍යුත් ප්‍රදේශවල සිටියට කටේ ගෙදරට ගිහිල්ලා නැහැ. ඉතින් ඒක හින්දා එහෙම ගෙදර ගිහිල්ලා හිටියපු සියලුම අයවලුන් පවුල් වල අයවලුන් අපි මේ රෝට නිරුලාය කළ දුර මක් විදිහට 150 වගේ සංඛ්‍යාවක් මේ වෙනට තරම් තිබෙනවා. ඉතුරු සංඛ්‍යාව එසේ පවුල් වල නිවෙස් වලට ගොස් සිටියා නම් ඒ කට්ටිය අද 12ට ඉස්සලා අපි අනිවාර්යයෙන් නිරෝධාන ලක් කිරීමට පත් වෙනවා. ශ්‍රී ලංකාව තුල PCR පරීක්ෂණය සෞඛ්‍ය ලේකම්තුමාගේ දත්තවලට අනුව 4000ක් පමණ කිරීමේ හැකියාවක් තිබෙනවා. එතකොට කිරීමේ හැකියාව තිබ්බට සාමාන්‍යයෙන් 3000ක් 2500ක් 3000ක් 3500ක් කියන ඒ පරාසය තුල තමයි මේක කරගෙන යන්නේ. ඉතින් ඊයේ දිනේ මේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ අයවලුන්ගේ සම්පූර්ණ PCR පරීක්ෂණ සඳහා යොමු කරලා කරන අතර يعني මේ කට්ටිය ඔක්කොම ඇවිල්ලා බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඇතුළේ මේ ඉන කට්ටිය නෙමෙයිනේ ඒකද මේ කට්ටිය විහිදලා ඉන්නේ ඒ ප්‍රදේශවල
වලට ගිහිල්ලා අපගේ සෞඛ්‍ය අංශවල අයුරු PCR පරීක්ෂණය කරන ලබනවා. ඒත් එක්ක මේකට විතරක් සීමා නොකර මේ සමාජගත වීම වැළැක්වීම සඳහා විවිධ ප්‍රදේශවල PCR පරීක්ෂණ කරන ලබනවා. අපිට මේ PCR පරීක්ෂණ දැල්ලම කාලවල මාර්තු මාසයේ තිබ්බ තත්ත්වේ නෙමෙයි දැන් අපි ප්‍රතිඋණු කරගෙන තිබෙනවා. අවශ්‍යතාවය අනුව කරගන්න හැකියාවල් තිබෙනවා. PCR පරීක්ෂණ තව වැඩියෙන් වැඩියෙන් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. නමුත් දැනට මේ තත්ත්වය සමාජගත වීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පරිදි දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම්තුමා ඊයේ දිනේදී අපිගරු ජනාධිපතිතුමාගේ සාකච්ඡාවේ දැනුම් දුන්නා මේ ප්‍රමාණවත් පරිදි කරනවා කියලා. ඒ අතර හිරුගේ පළමු කිරණෙන් රන්වන් බුද්ධි තිමත් සමකට ලීවර් ආයිෂ් කහ ෆේස් ක්‍රීම්.